අපේ රට බංකොලොත් රටක්. කොහොමද බංකොලොත් උනේ? මේ රට බංකොලොත් කරේ ලක්ෂ 220ක් ඔබලා නොවේ. මේ රට බංකොලොත් කරේ රටේ මහජන දේපල මහජන මුදල් කොල්ලා කාපු හොරා කාපු රට විකුණන් කාපු රාජපක්ෂ පාලන කල්ලිය. අද රාජපක්ෂලා නිසා ලක්ෂ 220ම අනාථ වෙලා. අද රාජපක්ෂලා නිසා බහුතර ජනතාවක් බඩගින්නේ කුසගින්නේ. එතකොට මිත්‍රවරුනි මොකක්ද අපි කරන්නට ඕන? බංකොලොත් බංකොලොත් කිය කිය වැඩ නොකරන්නට හේතු දක්වන එකද? එහෙම නැත්නම් මේ රටින් හොරා කාපු මුදල් ටික ආපහු රටේ සංවර්ධනය වෙනුවෙන් ලබා ගැනීම? ඉතින් මිත්‍රවරුනි මේ රට හදන්නට නම් අපට මුදල් අවශ්‍යයි. ලේසියෙන්ම මුදල් ටික තියෙන හොයාගන්න. කොමිස් ගහපු අල්ලස් ගත්තු හොරා කාපු වංචා කරපු ඒ මුදල් ටික තියෙනවා. ඔබ අහලා ඇති පැන්ඩෝරා පත්‍රිකා පිළිබඳව. පැන්ඩෝරා පත්‍රිකාවල මේ රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණන් රුපියල් වලින් නෙවෙයි ඩොලර් වලින් ඒ හොරා කාපු අවස්ථා ටික පැන්ඩෝරා පත්‍රිකාවල බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. එතකොට රටට අවශ්‍ය මොකක්ද? රටට අවශ්‍යයි මේ රට හොරා කාපු හොරු ටික අල්ලන එකයි, හොරා කාපු මුදල් ටික නැවතත් වරක් රටට ලබා ගැනීම. පොඩ්ඩක් හිතලා බලන්න, හොරුන්ගෙන් යැපෙන නායකයෙකුට පුළුවන්ද හොරු අල්ලන්න? රට බංකොලොත් කරපු හොරු කණ්ඩායමකගේ 134කින් පත්තුණු ජනාධිපතිවරයාට පුළුවන්ද හොරු අල්ලන්නයි හොරා කාපු සල්ලි ටික ආපහු රටට ලබා ගන්නයි පුළුවන්ද? බෑ. ඇයි? ඒ ජනාධිපතිවරයාගේ පදනම රට මංකොල්ල කාපු රාජපක්ෂ මන්ත්‍රී පදනම. රාජපක්ෂලට ගැතිකම් තිබෙන මන්ත්‍රී කණ්ඩායම තමයි මේ වර්තමාන ජනාධිපතිවරයා පත් කරගත්තේ. පොඩක් හිතලා බලන්න. එතන තමන් පත් කරගත්තු කට්ටියම පුළුවන් ද වර්තමාන ජනාධිපතිවරයාට? හොරු කවුද? හොඳ කවුද? සත්‍ය මොකද්ද? බොරුව මොකද්ද කියන එක ඔහුට හොයන්න පුළුවන්ද? ඇත්ත වශයෙන්ම බෑ. මං ඔබතුමන්ලට බොහොම පැහැදිලිව කියන්න කැමතියි, මේ රට ගොඩ ගන්න පුළුවන්. දැන් හැමෝම බලාගෙන ඉන්නවනේ, කවදද අපිට නව යුගයක් උදා වෙන්නේ, කොහෙන්ද එළියාවක් නිර්මාණය වෙන්නේ කියලා. ඉතින් එළියාව නිර්මාණය කරගන්න පුළුවන්, නව යුගය නිර්මාණය කරගන්න පුළුවන් හොරා කාපු අරමුදල් ටික අපි අපේ රටට නැවතත් වරක් ලබා ගත්තොත්. හැබැයි ආණ්ඩු පත් වෙනවා නම් හොරු ආරක්ෂා කරන්න, හොරුන් රකින්න, හොරු හොරා කාපු මුදල් ටික මේ රටට ලබා ගන්නේ නැතුව සාමාන්‍ය ජනතාවන තමුන්නාන්සලා දුක් විඳින්නයි, හොරා කාපු හොර හැටිකරය සුරසප විඳින්නයි. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙම වෙන්න දෙන්න අපි ඉඩ තියන්නෙත් නැහැ. අනිවාර්යෙන්ම අපේ රජයක් බිහි වෙනවා මේ රටේ ජනතාවගේ ආශිර්වාදය තුල. අපි අනිවාර්යෙන්ම මේ රට හොරා කාපු හොරු ටික අල්ලනවා විතරක් නෙවෙයි, හොරා කාපු මුදල් ටිකත් මේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්නට අපි මේ මුදල ලබා ගන්නවා කියන එක මම මේ අවස්ථාවේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. දැන් මිත්‍රවරුනි, අද සමාජ මාධ්‍ය ජාලවල අද සමාජයේ ප්‍රචාරයක් යනවා,
ජනාධිපතිවරයයි ඒ වගේම අධිකරණය නියෝජනය කරන විනිසුරුවරුයි එකට හමු වෙලා යම්කිසි භෝජන සංග්‍රහයකට සහභාගී වෙනවයි කියන ඒ කතාවද යනවා. ඒකේ සත්‍ය අසත්‍යතාවය මම දන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා ඒක අසත්‍යක් කියලා. හැබැයි බැරි වෙලාවත් මේ තොරතුරු මේ ජනාධිපතිවරයාගේ ආරාධනෙන් අධිකරණයේ නියෝජනය කරන යම් ගරු විනිසුරුවරුන් ප්‍රමාණයක් යම් කිසි රාත්‍රී භෝජන සංග්‍රහයකට සාකච්ඡාවකට සහභාගී වෙනවයි කියන කාරණාව සත්‍යක් නම් ඒක බරපතල කාරණාවක්. අපි හැමෝම දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පදනම් වෙලා තිබෙන්නේ ප්‍රධාන වශයෙන් කුළුණු තුනක් මත. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය. මේ කුළුණු තුන වෙන්වෙන්ව ක්‍රියාත්මක වෙන්නට ඕන. විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය අපි රකින්නට ඕන. දැන් මේ වගේ භෝජන සංග්‍රහයක් සිදුවනවා කියන කාරණාව ඒක සත්‍යක් නම් අපේ අධිකරණයත් ගරු විනිසුරුවරුන් දැඩි අපහසුතාවයට පත් වෙනවා. ඇත්ත වශයෙන්ම පිළිගත් සම්ප්‍රදායක් තිබෙනවා ලෝකයේ. යුක්තිය පසනලීමේ ක්‍රියාවලිය සිදුවේ යුතුයි. ඒ වගේම ඒ සිදුවෙනවා හැටියට මහ ජනතාවට පිළිබිඹු වන ආකාරයට ඒක ඉස්මතු වෙන්නටත් ඕන. ඒ ක්‍රියාවක් තියෙන්නට ඕන. ඒ පර්සෙප්ෂන් එකක් තියෙන්නටත් ඕන. දැන් මට මතකයි මගේ තාත්තා ජනාධිපතිවරයා වෙලා සිටින කාලේ එක අවස්ථාවකදී ඔහුට ආරාධනාවක් ලැබුණා. යම් කිසි උත්සවයකට සහභාගී වෙන්න. ඒ උත්සවයට එදා එවකට අග්‍රමිනිශකාරතුමාටත් ආරාධනා කරලා තිබුණා පාරින්ද රණසිංහ මැතිතුමාට. හැබැයි ඒ උත්සවය ක්‍රියාත්මක වෙන කාලවකවානු තුල ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනාධිපතිවරණ පෙත්සමක් මගේ පියාට විරුද්ධව විභාග කරමින් හිටියා. එදා රටේ ජනාධිපතිවරයා තීන්දුව කරා මේ වගේ ජනාධිපතිවරණ පෙත්සමක් විභාගයකට ලක්වෙමින් තිබෙන මොහොතක ඉතාමත්ම නුසුදුසුයි රටේ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරතුමත් එකට මේ වගේ උත්සවයකට සහභාගී වීම සාර ධර්මවලට පටහැනි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට පටහැනි කියන කාරණාව මත මගේ පියා ඒ උත්සවයට සහභාගී වුණේ නැහැ. දැන් අද දවසේ මේ වගේ දෙයක් සිදු වෙනවා නම් පැහැදිලිවම මේක යහපත් රාජ්‍ය පාලනයක් පිළිබඳව මේ රටේ ලක්ෂ 220කගේ අපේක්ෂාවට බරපතල අභියෝගයක් හැටියට මම දකිනවා. මෙතනදී අධිකරණය විනිසුරුවන් බොහොම අසරණ වෙලා සිටිනවා. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන්නට ඕන. අධිකරණයවත් විනිසුරුවරුන්වත් මේ වගේ අපහසුතාවයට ලක් කරන්නට එපා. එදා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ විනිසුරුවන් පිළිබඳව යම් ප්‍රතිපත්තියක් අනුගමනය කරා. දේශපාලනයත් අධිකරණයත් වෙන්වෙන්ව තබලා කිසිම දවසක අධිකරණයට ඇඟිලි නොගසන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා. එවන් ප්‍රතිපත්තියක් අද අපේ රටේ ක්‍රියාත්මක විය යුතුයි කියන එක මම අවධාරණය කරන්නට කැමැති. ලෝඩ් හෙවට් කියන සාමිවරයා
බොහොම පැහැදිලිව කියලා තියෙනවා. යුක්තිය ක්‍රියාත්මක කිරීම පමණක් නෙවෙයි යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය. ඒ එලෙස ක්‍රියාත්මක වෙනවයි කියන එක ජනතාව පිළිගැනීමට ලක් කරන්නටත් ඕන. එහෙම පර්සෙප්ෂන් එකක් තියෙන්නටත් ඕන. අන්න ඒ උත්තරීතර නීතිමය සම්ප්‍රදාය අපි අනුගමනය කරන්නට ඕන. දැන් අද ඉතාමත්ම වැදගත් නඩුහබ ගණනාවක් අධිකරණයට ගිහිල්ලා විභාගයට පත් වෙමින් යනවා. ඉදිරි කාලයේදී අධිකරණය ඒ නඩු විභාගවල විනිශ්චය ලබා දෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය. දැන් මෙවන් තත්වයක් තුළ සියලුම සාරධර්මවලට පටහැනි මේ ආකාරයේ විධායකයත් අධිකරණයක් අතර එවන් හමුවක් තිබෙනවා නම් මේ මාධ්‍යවල යන ප්‍රචාරය සත්‍යයක් නම් ඒක මං හිතනවා වර්තමාන මේ බංකොලොත් රටේ හැමෝම යහපත් රාජ්‍ය පාලනයක් ඉල්ලන මොහොතක සියලුම සාර ධර්මවලට පටහැනිව ක්‍රියාත්මක වෙන දෙයක් හැටියටයි මං හඳුන්වන්නේ. නැවත නැවතත් ජනාධිපතිවරයාට කියන්න කැමති මෙවන් හමුවක් තිබෙනවා නම් මෙවන් හමුවක් සංවිධානය කරලා තිබෙනවා නම් මෙවන් භෝජන සංග්‍රහයක ආරංචිය සත්‍යයක් නම් අපේ රටේ ඒ සුපුරුදු ඒ පිරිසිදු සම්ප්‍රදාය රැක ගැනීම උදෙසා ඒ පිරිසිදු සම්ප්‍රදාය සුරක්ෂා කිරීම උදෙසා කරුණා කරලා මේ විදිහේ හමුවීම් වලින් වළකින්නේ කියලා ගරු ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා. අධිකරණයත් ඒ ගරු විනිසුරුවරුනුත් අපහසුතාවයට ලක් කරන්නේ නැතුව. මොකද වැඩගත් නඩු තීන්දුව ගණනාවක් ඉදිරියේදී ලබා දෙන්න තිබෙන මොහොතක බොහෝ දෙනෙක් මේක දකිනවා. අධිකරණයත් විධායකයත් එකිනෙකත් සමග ඒ බද්ධ වෙලා කටයුතු කිරීමක් කියන හැඟීම විවිධ පුද්ගලින් තුළ ඇති වෙන්නට පුළුවන්. ඒ තුළ එක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයට සම්ප්‍රදායට මරු පහරක් හැටියටයි අපි දකින්. ඒ නිසා මෙතෙක්කල් තිබුණු ඒ උතුම් සම්ප්‍රදාය සුරකිමින් අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂා කරන්නට කැප වෙන්නේ කියලා මං ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.